പ്രസ്തുത വേൾഡ് കപ്പ് ക്വാളിഫയർ തരംഗാളി ശ്രീലങ്കയെ പ്രധാന പ്രതിവാദിയാവേണ്ണെ ബടഹരി ഇന്ത്യക്ക് ദേവ് കണ്ടാമ അത് ദിനേതി ഓൺഗേ തരംഗയെ പവത്തനവ നേപ്പാൾ കണ്ടയാമ സമഗതി മേവനക്കോട്ട ബടഹരി ഇന്ത്യക്ക് ദേവ് കണ്ടയാമ യാം താക് ദൂരക്കട്ട കരതരേഖട്ട വെട്ടല ഇന്നി കിളക്കി പോത്തേ മേക്ക് വരതന്നെ മുഖത് ഓൺഗേ പ്രബല ആരംഭക വിധികാരു ഖൈൽ മേസ് ඉතාමත් අගනා උඩපන්දුවක් රැකගැනීමත් එක්කම නේපාල් කණ්ඩායම ඔහුගේ කඩුල්ල දවාගත්තා. ඉතින් මෙතනදී පන්දුවේ ආපු ක්‍රීඩකයා තමා කරන් කියන ක්‍රීඩකයා. ඉතින් ඔහු යවපු ටිකක් කොට පන්දුවකට අපි දැක්කා ස්ලොග් කරන්න හදනවා කයල් මේස්. ඉතින් ඒත් එක්කම බෝලේ එජ්ජ්වෙලා උඩ ගියා. ඉතින් ඒක අපි දැක්කා මිඩෝන් කලාපයේ ඉඳගෙන ගොඩක් දුවගෙන ගිහිල්ලා උඩ පන්දුවක් ලබා ගත්තා බ්ලුටෙල් කියන ක්‍රීඩකයා. ඉතින් ඒත් එක්කම බලරින්නේ වඩරින්ද කොදේව කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු දෙකක් වගේ ඉතම අඩු ලකුණු සංඛ්‍යාවකට වැටෙනවා. දැන් පන්දුවර තුනක් අවසන් වෙලාදී ලකුණු පහයි බටරින්ද කොදේව කණ්ඩායම ඔවුන් දැන් ඉන්නේ තරමක් දුරට කරදරයක වැටලා. ඉතින් තවදුරට කඩුළු ගියොත් එහෙම මේ තරඟේ ඔවුන් පරාජයටපත් වෙනවත් ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් බලාගෙන ඉමු. තාමත් ෆේවරිට් ස්ටා වෙස්ට් ඉන්ඩීස් ඒ ගැන කතා දිගන්නේ නැහැ. නමුත් බලන් ඉමු අද දිනේදී ඔවුන් ලකුණු කීයක් ලබා ගන්න පුළුවන් වේද කියලා.